නඩුවක් නැත්ත සඳ මගේ ඉඳා අඳුරම පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා තරු වැන්සක තෙමි තෙමි මමත් ජීවිතේ උවා සඳ හිට ඒවි කියා තරු අඳුර ගිලී දියුණා උහුලා ගන්න බැරි වූ මගේ දැසේ කඳුළු අහුලා විසි කර තේ දුන්න හසරැල් පරිස්සමින් බිඳුවක් නැර සංසාර පුරුදු කිසිදා නවතින්නේ නැලු හංගාන නොම මං මෙච්චර කල් දුරේදී දින්දු ඔබ ඉන්න කල් දැස මාරේ බොද වෙන්නේ නැ දැකපු කිනේ නියමයිනි මේ පල්තු එක අවුරුදු යාලු නේද හැමදාම මැච් දිනන්නත් බෑනේ ඉතින් අනුහස් නිසා කියලා තමයි හැමෝම කියන්නේ ඉතින් එහෙම කියන්නත් බෑ ටූ එකක් ෆේල් වෙන්න කෙනෙක් හරි කීප දෙනෙක් හරි හේතුවක් වෙනවා දිනන්නත් එහෙම තමයි ඔය දෙන මොකද්ද ඔය කතා කරගෙන ඉන්නේ හා ඒක නෙමෙයි මට එකක් කියන්න අමතකුණා මොකක්ද මම කොච්චර නැෂනල් ටීම් එකේ ක්‍රිකට් සෙල්ලම් කරත් මෙයා කැමති මට නෙමෙයි වෙන කෙනෙක්ට. ඔබ දන්නවද? කවුද? ඔබට? අනේ බොරු කියනවා. අන්නා එනක ක්‍රිකට් පුඩි කාලේ ඉඳන් ඔයාලට තේරියාද? සරීනේ ක්‍රිකට් තාම වාල්කේන ඌරි පොයිර කිර එංගලික කොච්චර පුරුච මාරිත කාටිගේ? අනේ නෑ අයියේ මේ මම මැච් බලන්නවත් කැමති නෑ. ඇත්තට? ඔව් මේ බොදුනම් අපි තාත්තගෙන් අහන්න. මොනවාද පුතේ? අප්පා නා ක්‍රිකට් පාක විරපමා මං ආසද ක්‍රිකට් බලන්න එයානම් ක්‍රිකට් කැමති නෑ තමයි පුතේ දැක්කනේ දැක්කනේ මුගේ බොරු මං එහෙනම් ගිහිල්ලා එන්න අනුවස්සල ගෙදර යන්න ඕනේ මචං හොඳයි මේල්පෙදෙස මහල් නිවාසෙහි බ්ලොක් 1 සහ බ්ලොක් 2 කිව්වම අපි කවුරුත් දන්නවා කාරෙන් කරවුරෙන් උන සෞන්දර්ය ආත්මකව ගැටෙන ඩාන්සින් ටීම් දෙයක් ඉන්නේ මෙන්න අදත් අලුත් තරගයක් ආරම්භ වෙන්න නියමිතයි වැඩි කතා වලේ නැ ආරාධනය මුලින්ම බ්ලොක් 1 හි ඇවෙන්ජර්ස් නර්තන කණ්ඩායමට Sa
හරියන වැස්ලින් මිලිලීටර 100 දැන් රුපියල් 450ට දැන් එතකොට ඔබ කියන්නේ ඔබ රිලැක්ස් වෙන්න කියලා ගිය ගමනෙන් වැඩක් උනේ නැහැ කියලා නේ හ්ම් එහෙමවත් නෙමෙයි ඉතින් දැන් මට ආයෙනම් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න බෑ වගේ මොකද මනුස්ස කියන්නේ ප්‍රැක්ටිස් කරන්න බෑ මේ ප්‍රැක්ටිස් කරන තුකු මොකද මන් ක්‍රිකට් ගහන්නේ මෙයා බා මෙයා බා මෙමයි ඔබ ආය හොඳට ප්‍රැක්ටිස් කරලා ඒ ටීම් එකේ මැච් දෙක තුනක් ගහලා කොහමරි සිලෝන් ටීම් එකට සිලෙක්ට් වෙන්න ඕන හරි ඈ යකෝ මේ මේ අපි පෙරදුනා කියලා ගේම අතර නියුන්ද ඈ ඔබට මතක නැද්ද ඔබගේ මාමා අපේ තාත්තා කීප දේවල් මතකයිනේ යනුවසා අපි ඉවසුවා හොඳටම ඇති මචං. ඇයි? ඇයි කියන්නේ මචං රදීෂ් රට යන්න හිටපු එක. අවන්තයි දෙවිමි රට ගියා. ඊට පස්සේ මචං මේ බිස්නස් එක රදීෂ්ගේ තාත්තා බාරගත්තේ උඹව මේ බිස්නස් එකෙන් නිදහස් කරන්න ඕනේ හින්දා. හරි හරි බං පරණ කතානේ දැන් ඉතින් ඔය. ඉතින් පරණ කතා නම් එහෙනම් ඇවිල්ලා බිස්නස් එක බාරගනි. ආ අන්න හරි. හරියට හරි. අන්න උඹ එහෙම කරපන්. එහෙම කරපන්. ආනන්ද මාමා බං ඔයාට පුරොන්දු වුණා නේද? මං ආයි කවදාකවත් අනුසාව ලැබුණ කැලේ ටික ගියන්නේ ක්‍රිකට් ගාන කියන්නේ ඇරි ඇරි මේ මෙයාපා 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 දැන් මේ බාපු ගමන ආයි උඹට හැරෙන්න බෑ උඹ මේක දිගේම ඉස්සරහට යන්න ඕනේ තේරුණාද නෙවෙයි ආගියපන් උඹ දෙන්නේ බලපන් ආගියපන් ආනන්ද මාමා මමද බලන්න. ආ කවදාකවත් අනුසාවේ ක්‍රියන්නේ නැහැ ලබල් කැලේට. මොකද්ද මේ මුඩු වෙලා තියෙන්නේ? මොකද මේලා? බලු පොඩි සීනේ හරි හරි. මගේපා. මේකයි වැඩේ. දැන් මචං මේ වෙද්දි මට ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා විශ්වාස කරන කවුරුත් නැති එකයි ප්‍රශ්නේ. දැන් කවුද කියන්නේ? දැන් කවුද එහෙම කියන්නේ? එතකොට ඌ අපි විශ්වාස කරන්නේ නැද්ද? අපි මේ මොකද්ද කරන්නේ? ඌ විශ්වාස කරගන්න. මචං මේ වෙද්දිත් ශහානේව මගේ දැනට දාලා ඉවරයි ඌ කොහොමද එලිටලා බලන් හිටියේ මං පොඩ්ඩක් එහෙම වෙනකම් මං හිටියන්ට පයින්ද දැන් බලපන් ඕන් නැති වැඩනේ බං ඔබ මොකටද උඹගේ ප්ලේස් එක උඩ දුන්නේ යකෝ මම දුන්නේ නැහැ උඹලත් බං මේ ප්‍රශ්න අහන්නේ මේ මීඩියා කාරයෝ වගේනේ යකෝ මං හිතලා මැච් පරාද කරේ නැහැ හිතලා කැච් බෑවේ නැහැ උඹල මගේ උන්නේ මචං පොඩ්ඩක් හිතලා කතා කරපල්ලා හරි 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 බං හරි හරි බාරි මේකට මතේ තියාගන්න හැමදාම
එකාටම කැච් අතෑරෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි. ආනන්ද අරමලේ යෝ අයි සෙල්ෆි අගන ගමලේ අරමලේ මේ පාර ෆේල් වුණාට කමන්නේ ඊළඟ පාර ගාමු අයියේ අපි බලන් ඉන්න ඕනේ නැගේ වනේ එක්කද මුදක්කද මිනිසුඹට කොච්චර ආදරේද කියලා හා යකෝ Facebook එකේ ක්‍රිකට් තියා ජිල් බෝලවත් ගහන්න දන්නේ නැති ගොන් හරක් දාන කමෙන්ට් බලලා ඔබ නිකන් ක්‍රිකට් ගහන්න හිතන්න එපා මේ වටේ තියෙන ෆීඩ්බැක් එක ගැන හිතපන් ඒකට ප්ලේ කරපන් ඒකට ප්ලේ කරපන් පොලන්දු වෙනවා ආනන්ද මාමා හොඳයි පේනව නේද දැන් විශාල අභියෝගයක් බ්ලොක් 2 වල ලවර්ස් ඩාන්සින් ටීම් එකට එල්ල වෙලා තියෙන්නේ අපි බලමු එයාලා කොහොමද ඒකට පිළිතුරු දෙන්නේ කියලා මම පිළිගන්න මල් පෙදෙසේ බ්ලොක් 2 හි ලවර්ස් ඩාන්සින් ටීම් එක ගැඹුරු නාඩියට විදලා තාලයට නටති නගරේ පුරා
අදත් නෝන්ඩිලන්න තම ඇවිල තින්. අද දවසේ ජයග්‍රහණය කරන්නේ බී කණ්ඩායම. මල්ලේ මනකෝයි අදත් පරාදයිනේ. Come on, Jaya. Nangi kohe deyanne? Shampoo kiwarai. Thompson eno. හැමදාම මෙහෙම නෝන්ඩි වෙන්න බෑ බං. අපි ප්‍රැක්ටිස් කරලා කොහොම හරි මේ ගේම ගහන්න ඕන. ගිරිතයියා ඔව් පුළුවන් කීරද කොහෙද අවුලක් නැහැ ඉතින් මාවත් එක්කයි යන්න තිබ්බනේ එහෙම කොටද ෆොටෝ එකක්වත් ගහන්න දන්නවනේ මං කැමතිම කෙනානෙයා ඒ පරමේකිට මොකද්ද මේ වෙලා තියෙන්නේ තාත්තලා පුතාලා දුවලා ඔක්කොම පිස්සු එකක් දාන්න ඕනේ මල්ලි වයිඩ් ඩෝගර් ලෙන්ත් එකේ. අනිත් එක දාන්න ඕනේ මල්ලි ගුග්ලියා. අනිත් එක බවුන්සර් එක. පන්දු සංකලනයක් නැතුව මේක කරන්න බෑ මල්ලි. බෑ 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 කරන්න බෑ. මොකද අම්ම? මොකක්ද අම්මේ? මොකක්ද අම්මේ තමා. තනුකත් එක්ක ආවි හරියට මේ සිරිමත්ලා දෙන්නෙක් වගේ. හිතන් ඉන්නේ බෝපැල කියලා.